ටම්ෆ්‍රේම් කියලා කියන්නේ මේ රටේ මිනිසුන්ගේ යුක්තිය ඉල්ලන මිනිසුන්ගේ ඡාය ප්‍රදර්ශනයක් නැත්තම් යුක්තිය ඉල්ලන මිනිසුන්ගේ යුක්තිය ලබා ගැනීම සඳහා මේ සමාජයට බල කරන මේ පාලකයන්ට බල කරන ඡාය ප්‍රදර්ශනයක්. ඉතින් මේ ඡාය ප්‍රදර්ශනයේ පස්සේ ඡාය ප්‍රදර්ශනය අපි පෙර අදිනිය විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශන කරන්න සැලසුම් කළා තිබ්බා. ඒට ආරාධනය කර අපිට ආරාධනය කරේ පෙර අදිනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සංගමයේ සහ සාහිත්‍ය අනුකමිටුව විශේෂයෙන් මේ ප්‍රදර්ශනයේ සමගාමි පැවැත්වෙනවා කියලා අපිට සංවාදක සංවිධායකයන් පවසා සිටි විශේෂයෙන් ඔවුන් සංවිධානය කරන මාගේ දේශයේ අවධිකරණ මන කියන සාහිත්‍ය උළෙල සමගාමි තමයි එම ප්‍රදර්ශනය සංවිධානය කරන්න තිබුණේ. නමුත් අපි 16 17 18 යන තෙදෙන තුල තමයි මේවා යෝජනා වෙලා තිබුණේ. නමුත් 16 හවස් වෙනකල් අපිට බැරි වුණා මේ ප්‍රදර්ශනය පවත්වන්න නැත්නම් ආරම්භ කරන්න. ඒකට හේතුව තමයි ඒ වෙනකොටත් විශේෂයෙන් විශ්වවිද්‍යාලය කියා ගන්න සිසුන් ප්‍රමාණයක් තමන්ගේ Facebook පිටුවල විකල්ප වෙබ් අඩවිය සහ මම ඉලක්ක කරගෙන ඉතාමත් නිදිත ආකාරයෙන් වෛරි ප්‍රකාශ කරලා තිබ්බා. ඔවුන් ප්‍රකාශ කරලා තිබ්බ විශේෂයෙන් මේක සිංහල බෞද්ධ රටක්. ඒක නිසා මේ ප්‍රදර්ශනයේ LTTE වලට බරයි. මේ ප්‍රදර්ශනයේ දෙමළ මිනිසුන්ගේ ඡායාරූප තිබෙනවා. ඒක නිසා පේරාදෙණිය මෙන විශ්වවිද්‍යාලයක මේ ඡායාරූප ප්‍රදර්ශන කරන්න බෑ කියලා. නමුත් ඒක නිසාම ඒ වගේ තත්ත්වයක් ඇති වුණ නිසා මහාචාර්ය සංගමයයි සාහිත්‍ය අනුකමිටුවයි තීන්දුව කරා 16 වෙනිදා හවස 5ට විශ්වවිද්‍යාල භූමියේ ප්‍රසිද්ධ රැසීම ගන්න මේ පිළිබඳව සාකච්ඡා කරන්න. එහිදීත් විශේෂයෙන් 500කට ආසන්න ශිෂ්‍යයන් පිරිසක් ආවා. ශිෂ්‍යයන් පිරිසක් ඇවිල්ලා ඔවුන් ප්‍රකාශ කරේ ඔවුන්ගේ කීප දෙනෙක් ප්‍රකාශ කරේ විශේෂයෙන් මේ ප්‍රදර්ශන සංවිධානය කරන නැත්නම් මේ ප්‍රදර්ශනය යෝජනා කරන විකල්ප වෙබ් අඩවිය කියලා කියන්නේ LTT හිතවාදී වෙබ් අඩවියක් සහ මේ ඡායාරූප ප්‍රදර්ශනය දෙමළ මිනිසුන්ගේ ඡායාරූප තිබෙනවා. ඒක නිසා මේ ඡායාරූප පෙරදින විශ්වවිද්‍යාලය ප්‍රදර්ශන කරන්න බෑ. විශේෂයෙන් ඔවුන් උදාහරණයක් මම කිව්වොත් එහෙම අතුරුදහන් කරපු ජනමාධ්‍යවේදී ප්‍රකීත් එක්නැලිගොඩ වැනි ජනමාධ්‍යවේදීන් අතුරුදහන් කරන්න නෙමෙයි ඊට වඩා දෙයක් ඕන කරන්න ඕනේ කියලා ඉතාම වෛරී සහගතව ලෙස එම තත්ත්වය ඔවුන් හෙළා දැක්කා. ඒ වගේම මේ සිංහල බෞද්ධ රටක් මේ ඒ වගේම තවමත් පෙරදින විශ්වවිද්‍යාලයත් බහුතර සිංහල. ඒක නිසා මේකේ තියෙන දෙමළ ෆොටෝස් ඒක නිසා මේව කරන්න බෑ කියලා. හැබැයි අපි ඔවුන්ට ප්‍රකාශ කරලා නැහැ මේක උතුරේ සහ දකුණේ ඡායාරූප තිබෙන ඡායාරූප ප්‍රදර්ශනය. නමුත් ඔවුන් ඒ කිසිවක් තුට්ටුකටත් මායින් කරේ නැහැ. ඒක නිසා සංවිධායක වරුන්ට තීරණ කරන්න සිදු වුණා පෙරදින විශ්වවිද්‍යාලයේ අන්ෆ්‍රේම්ඩ් ඡායාරූප ප්‍රදර්ශනය අත් හිටවන්න. දැන් මේකෙන් අපි මොකද කියන්න හදන්නේ? මේකෙන් කියන්න හදන එකම දේ තමයි ලංකාවේ විශ්වවිද්‍යාල වල නැත්නම් විද්‍යාර්ථීන්ගේ දැනුමේ තිබෙන ප්‍රඥාවේ තිබෙන ප්‍රබුද්ධකමේ තිබෙන දුගීභාවය කිසියම් ප්‍රකාශනයක් දකින්නවත් නැතුව එය අන්තගාමී ලෙස එය ජාතිවාදී ලෙස විවේචනය කරනවා නම් ඒ ප්‍රදර්ශනය අඩු ගානේ ප්‍රදර්ශනය කිරීමටවත් අවස්ථාවක් දෙන්නේ නැත්තම් මොකද්ද අපි කියන්නේ? ඒ කියන්නේ කිසිම අවස්ථාවක ඔවුන් කිසිවෙකුගේ ප්‍රකාශනයේ නිදහස ප්‍රකාශනයේ තියෙන අයිතිය පිළිගන්න කැමති නැහැ. මේද සිදුවිය යුත්තේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන්ගේ විශේෂයෙන් පේරාදෙණිය වැනි ඉතාමත් ප්‍රබුද්ධ උගතුන් බිහිකරපු විශ්වවිද්‍යාලයක අද විශ්වවිද්‍යාල තරුණයන් හැසිරෙන්නේ මෙහෙමනම් අපේ රටේ අනාගතය කුමක්ද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලංකාවේ බලධාරීන්ගෙන් වගේම ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් ආචාර්යවරුන්ගෙන් විශේෂයෙන් ශිෂ්‍ය සංගම් වලින් අපි ඉල්ලා සිටිනවා මේ தත්ත්වය පිළිබඳ ගැඹුරින් සලකා බලන්න. විශ්වවිද්‍යාලයක වැනි තැනක මෙවැනි වාරණයක් සිදු වෙනවා නම් මේන් කියන්නේ ලංකාවේ විද්‍යාර්ථීන්ගේ දුගීභාවය නැත්තම් විද්‍යාර්ථීන්ගේ තියෙන දැනුමේ තියෙන ප්‍රඥාවේ තියෙන ප්‍රබුද්ධත්වයේ තියෙන දුගීභාවය මිසක් වෙන කිසිවක් නෙමෙයි කියලා අපිට කියන්නේ.